समन्ता चक्वालिसु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स ए अपगे शास्त्रु सम्मा संबुद्धरजानन वहन्सेट अप हेमदिनागेम नमस्कारे वेवा पिन्नत्नी मे जीविते तुलदी බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපට ලැබුණු අතිශය දුර්ලභ අවස්ථාවක්. මේ ලැබුණු ධර්මයේ පිහිට ධර්මයේ පිලිසරණ අපේ ආධ්‍යාත්මික සුවය පිණිස ලෝකාර්ථ සංසිද්ධිය පිණිස ගොඩනගා ගන්නවා නම් ඒ ගොඩනගා ගන්න ශ්‍රාවකයෙකුට මේ ධර්මයේ තුලින් සැලසෙන රැකවරණය සුළුපටු එකක් නෙමෙයි. එතන මේ ධර්මයේ තුලින් රැකවරණේ හදා ගන්න මිනිස්සෙක් හැම වෙලාවකම ධර්මයත් එක්ක එකඟතාවයක් ධර්මයත් එක්ක හිතයිශී භාවයක් ධර්මයත් එක්ක ගනුදෙනුවක් හදා ගන්න එක ඉතාම වැදගත් දෙයක්. එතකොට ධර්මයත් එක්ක හදා ගන්න ගනුදෙනුව තමයි අපිව නිවන්නේ. පින්වත්නි අපේ හිත නොයෙක් උපක්ලේශයන්ගින් ඇවිස්සෙනවා. උපක්ලේශ සම්බන්ධ බුදුදහමේ පැහැදිලිවන කාරණාවලින් අපට පේන්නේ උපක්ලේශ 16කින් මේ හිත කිලිටි භාවයට පත් වෙනවා. එතකොට නොයෙක් උපක්ලේශ වලින් කිලිටි භාවයට පත් වෙනවා. රාගේ වැනි කිලිටි භාවයන් ව්‍යාපාදය ක්‍රෝධය ඊට පස්සේ වෛරය ඊට පස්සේ ගුණමකුකම මේ විදියට මතු කරන ඔය සාරම්භ තම්බ කියන ස්වභාවයේ දැඩි බව නොඒක ආදී උපක්ලේශ ධර්මයන්ගින් මේ හිත දූෂණයට පත් වෙනවා. එතකොට මේ හිත නොඒක උපක්ලේශ ධර්මයන්ගින් කිලිටි භාවයට පත් වෙනකොට ඒ මොහොතේම ඒ කෙලෙස් ධර්මයන් මැඩ පවත්වන්න අපි කටයුතු නොකළොත් උපක්ලේශ ධර්මයන්ම පදනම් කරගෙන අපි අපේ හිත තුල පින්වත්නි විශාල වශයෙන් කැළඹීමක් අභ්‍යන්තරිකව විශාල මේ පිරිහීමක් පුද්ගලයා තුල ඇති වෙනවා. ඒතකොට මේ උපක්ලේශයන්ගෙන් හිත දූෂණය වෙන්න නොදී කිලිටි වෙන්න නොදී හිත පරිස්සම් කරගන්න අපිට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව අපට මතු කරලා ඉස්මතු කරලා දක්වලා තියෙනවා. ඒ නිසා හිත උපක්ලේශයන්ගෙන් පීඩා විඳිනකොට බුදුදහම යෝජනා කරන ක්‍රමයේ තමයි ඒ මොහොතේම ඒ උපක්ලේශ තමන්ගේ හිත තුලින් අයින් කරගන්න ඍජු වැඩපිළිවෙලක් අපි තුල තියෙන්න ඕන කියන කාරණේ. ඒක තමයි ඔය සබ්බාසව සූත්‍රයේ විතක්ක සංඨාන සූත්‍රය ආදී සූත්‍රයන් තුල ඉතාම පැහැදිලිව මතු කරලා දක්වන්නේ. දැන් උදාහරණයක් විදිහට උපක්ලේශයක් හිත තුල ඇති වෙනකොට ඒ උපක්ලේශේ ඒ මොහොතේම මැඩ පවත්ව ගන්න අපිට වැඩපිළිවෙලක් තියෙනවා. එතකොට අපිට ඉතාම පහසුවෙන් ඒ උපක්ලේශේ අයින් කරගන්න පුළුවන්. ඒක කාලයක් ගියාට පස්සේ ඒක අයින් කරගන්න හරි අමාරුයි. ඒ නිසා තමයි ඔය පෙම්වතුන්ගේ කාලේ අවුරුදු 10ක් 15ක් එක දිගට ආදරය කරලා ඒ උපක්ලේශ වලින්ම ඒ මනෝභාවයන්ගෙන්ම හිත දූෂණයටපත් වෙලා, ඒ කියන්නේ හිත කිලිටි වෙලා දූෂණය වෙලා, කියන්නේ කිලිටි වෙලා ඒ කිලිටි භාවයේ තුලම අනාථ වෙලා ඒ අනාථ භාවයත් එක්කම පුද්ගලයා බරපතල විදිහේ අර්බුදයකටපත් වෙලා ඉන්නේ. එතකොට බරපතල විදිහ අර්බුදයකට මතුවලා ඉන්න වෙලාවක බුදුරජාණන් වහන්සේගේ ධර්මය පෙන්වා දෙන ආධ්‍යාත්මික ප්‍රවේශය තුලින් අපට පුළුවන් මේ මොහොතේ හිත කිලිටි වෙන්න නොදී
පරිස්සම් කරගන්න. ඒ ප්‍රවේශමම තමයි සීල සංවරය, සති සංවරය, කන්ති සංවරය, විරිය සංවරය, ඥාන සංවරය ආදී සංවරයන් තුලින් කරන්නේ. කියන්නේ හිත උපක්ලේශයන්ගෙන් කිලිටි වෙනකොට ඒ මොහොතේ උපක්ලේශයන්ට කිලිටි වෙන්න නොදී හිත පරිස්සම් කරගන්න එක තමයි මූලික වශයෙන් කළ යුතු වන්නේ. ඒ කියන්නේ මූලික වශයෙන් කරන්න ඕන දේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තුල පැහැදිලි වෙනවා ඒ මොහොතේ ඇතිවෙන ක්ලේශය ඒ මොහොතේම දැකලා ඒකට විකල්ප කරන්න නැතුව හිත නොඑක් ආකාරයේ ක්ලේශ ධර්මයන්ට දූෂණය වෙන්න ඉඩ දීලා පැත්තකට වෙලා හිටියොත් ඒ ශ්‍රාවකයා බොහොම අනාථ වෙනවා. ඒ ශ්‍රාවකයා විශාල අසරණකමකට මුහුණ දෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔබ දන්නවා ඇති කෑම උයනකොට භාජනයේ යටින් රොස් වෙනවා. දැන් අපි හිතමු බත්තු එනවා කියලා. බත්තු එනකොට ඒ මුට්ටිය ඇතුලේ බත් අඩිය අල්ලලා රොස් වෙනවා. ඊට පස්සේ ඒක හොඳට හූරලා දාලා ඒ මුට්ටිය හොඳට හූරලා දාලා ඒ රොස් වෙන එකට විකල්පයක් විදියට මේ හොඳට ඒ භාජනය පිරිසුදු කරගත්තේ නැත්තම් නැවත නැවත රොස් වෙනවා. එතකොට ඒ රොස් වෙන වෙලාවට එදාම ඒක හොත්තට පිරිසුදු කරගත්තේ නැති වුණොත් කාලයක් යනකොට ඒ මුට්ටියේම ඒ භාජනයේම ලොකු කැලලක් හිටනවා කළු පාටට. පින්වත්නි ඕක අයින් කරන්න හරි අමාරු. අන්න ඒ වගේ මේ සමහර උපක්ලේශයන් කාලයක් තිස්සේ උපක්ලේශයන්ගෙන් හිත බැටකනකොට ඒ කාලයක් තිස්සේ උපක්ලේශයන්ගෙන් බැටකන හිත ඒ මොහොතේම ඇතිවෙච්ච ක්ලේශ ධර්මයන් කළමනාකරණය කරගන්න අපට ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් නැති වුණොත් එහෙම ඒවා කාලයක් ගියාට පස්සේ පල් වෙනවා. ඒකයි අපි කිව්වේ අර මුලින් සමහර පෙම්වතුන්ගේ කාලේ ඒ පෙම්වතුන් අතර ප්‍රේමයෙන් බෙලිලා ඉඳලා සමහර විට ඒක දරා ගන්න බැරුව දැන් අපිට මතකයි දැන් දින කීපයකට ඉස්සෙල්ලා පෙම්වතා සහ පෙම්වතිය දෙදෙනාම ගඟට පනිනවා. යන්තම් ඒ තරුණයා පීනලා ගොඩට එනවා. නමුත් දැන් මේ වගේ අපිට තේරෙනවා මේ සමහර උපක්ලේශයන්ගෙන් බැටකන්න ගියාට පස්සේ ඒ උපක්ලේශයන්ගෙන් පීඩා විඳින ජීවිතයේ සමහර විට ජීවිතෙන් පවා වන්දි ගෙවන තැනකටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ උපක්ලේශ හිත තුල ඇති වෙනකොට රාග දේශ මෝහ මද මාන මකු බව ಗುಣ මකුකම බද්ද වෛරය සාරම්භ තම්බ මේ දැඩි බව මේවාගෙන් අපේ හිත පීඩාවටපත් වෙනකොට මේවායින් අපේ හිත බැටකනකොට ඒ මොහොත තුලම ඒකට ප්‍රතිචාර දක්ව ගන්න අපිට බැරි වුණොත් ඒ මොහොතේ මේවට ප්‍රතිචාර දක්වලා අපට නිවැරදි වෙන්න බැරි වුණොත් පින්වත්නි අපි විශාල අනතුරක වැටෙනවා. ඒ නිසා ඊටා පරිස්සමෙන් Tamange හිත දෙස බලාගෙන සිටිය යුතුයි. Tamange හිත ඊටා ප්‍රවේශමින් විමර්ශණයට ලක් කළ යුතුයි. හිත ගැඹුරින් විමසිය යුතුයි. හිත ගැඹුරින් විමසන ශ්‍රාවකයෙකුට තමයි Tamange හිත නිවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට Tamange හිත නිවාගත් පුද්ගලයෙකුට තමයි ඒ නිවීම තුල ස්ථාවර වෙලා අවබෝධය කරා Tamange හිත හසුරුවා ගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒක බුදුදහම පැහැදිලි කරන ඉතා අනර්ග අවස්ථාවක්. ඒකට අදාළ වැඩපිළිවෙල තමයි ඔය දස්සනා පහතබ්බා. පළවෙනියෙන් Tamange හිතේ ඇතිවෙන ආශ්‍රව දකින්න ඕන. සංවරා පහතබ්බං ඉන්ද්‍රිය සංවරය තුලින් සති සංවරය තුලින් කන්ති සංවරය තුලින් ඥාන සංවරය තුලින් සංවර භාවයට පත් වෙන්න ඕනේ. එතකොට උපක්ලේශ හිතට ගලන එක නවතිනවා. ඊළඟට අදිවාසනා පහතව සමහර තැන් ඉවසගෙන ඉන්න ඕනේ. දැන් මේ කාලේ අපිට තේරෙනවා අපිට ඕන විදියට ගමන් බිමන් යන්න බෑ. ඕන විදියට පිරිස එක්ක එකතු වෙලා ඉන්න බෑ. මාස්ක් එක දාන්න ඕන. අත් සැනිටයිසර් කරගන්න ඕන. එතකොට මේ වගේ අපි කළ යුතු ගොඩක් දේවල් තියෙනවා. මේවා මොන කරදරයක්ද? මේවා මොකක්වත් මම කරන්නේ නැහැ කියලා අයින් කරලා දාලා හිටියොත්, ඒ කියන්නේ එතන යාගේ ඉවසීම බිඳිලා ගියොත්, එයා බරපතල පීඩාවකට, බරපතල අපහසුතාවයකට පත් වෙනවා. ඒ කියන්නේ අදිවාසනා පහතබ සමහර තැන්වල ඉවසන්න ඕන.
පරිවජ්ජන අපහතබ්බ සමහරතෙන් දුරු කරන්න ඕන විනෝදන අපහතබ්බ සමහරතෙන් දුරු කරන්න ඕන සමහරතෙන් මඟ හරින්න ඕන භාවනා අපහතබ්බ ඒ වගේම හිත වැඩිමකුත් තියෙන්න ඕන මොකද ඔය මොනවා කරත් පින්වත්නි සමහර ක්ලේශ ධර්මයන් හිත තුල ඇති වෙනකොට ඒව අපිට හරි අමාරුයි කලමනාකරණය කරගන්න ඒ ක්ලේශ ධර්මයන්ගෙන් බැටකන ජීවිතය තුල ආධ්‍යාත්මික සනීපයක් ආධ්‍යාත්මික සැනසීමක් හදාගන්න හරිම අමාරුයි ඒ අමාරු වුණාට පස්සේ අපේ ඒ කියන්නේ ඒ කෙලෙස්ෙ එච්චරට බලවත්. ඒක සමහරට හොයාගන්නත් බෑ මොකද්ද මේ ඇති වුණ ක්ලේශ ධර්මයේ කියලා. එච්චරට ඒ ක්ලේශ ධර්මයේ විසින් අපිව යට කරනවා. ඊට පස්සේ ඒ ක්ලේශ ධර්මයේ විසින් අපිව යට කරාට පස්සේ ඒක වංචක ධර්මයක් විදියට ක්‍රියාත්මක වෙනවා. අපිට පේන්නේ වෙන එකක්. නමුත් ඇතුලේ තියෙන්නේ වෙන එකක්. මේ හිතේ මායාවට ආවුණාට පස්සේ සමහරට මේ හිතේ සත්‍ය ස්වභාවය නෙමෙයි අපිට පේන්නේ. මවල පෙන්න එකට අපි අහු වෙලා යනවා. එතකොට මේ මවල පෙන්න එකට අපි අහු වුණාට පස්සේ දැන් සමහරලාට මේ සමහර තැන්වලදී පින්වත්නි රාගයේ වගේ තත්යක් එන්න පුළුවන් ශ්‍රද්ධාව වගේ. රාගයේ තියෙන නමුත් ශ්‍රද්ධාව වගේ. අර එක හාඳුරු කෙනෙක් පින්ඩපාතේ ගියා. ඒ ගෙදර කාන්තාව ලස්සන තරුණියක් හිටියා. ඒ තරුණිය හැමදාම දානි බෙදුවා. මේ ස්වාමීන් වහන්සේත් හිතුවේ ශ්‍රද්ධාවට කියලා. ඊට පස්සේ එක දවසක් දැන් මෙහෙම දානි බෙදනකොට මේ ස්වාමීන් වහන්සේටත් හිතෙනවා නිකන් අපේ අම්මා උයලා දෙනවා වගේ. හරිම රසයි. මෙච්චර රහට කොහොමද දන්නේ කෑම හදන්නේ. ඉතින් අම්මවම මතක් වෙනවා. ඉතින් බොහොම හිතවත්. ඇයත් හොඳට වෙන්ජන දෙක තුනක් හදාගෙන බත් මාළු පිණි හදාගෙන අර හාමුදුරුවෝ පින්නපාතේ වඩිනකම් මඟ බලාගෙන ඉන්නවා. දවසක් කාලයක් යනකොට මේ හිතවත්කම ටිකක් උඩු දිව්වා. මේ හාමුදුරුව කෙනෙක් සහ තරුණියක් අතර ඇති වුණ හිතවත්කම. ඊට පස්සේ පින්වත්නි එක දවසක මේ ස්වාමීන් වහන්සේ පින්ඩපාතේ වැඩියම් මේ කාන්තාව කියනවා මේ ස්වාමීන් වහන්සේ ඔය විදියට අරන් ගිහින් වළඳනකොට නිවෙනවා. හොඳ රස්නේට වළඳන්න පුළුවන්නේ. මේ ඉතින් අපේ ගෙදරම ඉඳලා වළඳලා යන්නකෝ කියලා කිව්වා. ඉතින් මේ හාමුදුරුව බැලුව හිතවත් කාන්තාවක්. මේ හාමුරු ගෙදරට ගියා. ගියත් ගියාමයි එදයින් පස්සේ ආය ආරාමයට ආපු අක්වත් එතනින් පස්සේ උන්වහන්සේගේ ජීවිතේ පැවිදි ගුණ ධර්ම වලට ඉඩක් ලැබුණ බවක්වත් සඳහන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් බලන්න සද්ධාව වගේ තිබ්බට තිබිලා තියෙන රාගය. ඒ රාගය රාගයේ හැටියට අඳුන ගන්න බැරි වුණොත් එහෙම ලොකු අමාරුවක වැටෙනවා. අදත් එහෙමයි. අදත් එහෙමයි. ඒ නිසා තමන්ගේ මනෝභාවය ඉතා හොඳින් තේරුම් ගන්න උන සමහර මනෝභාවයන් කලමනාකරණය කරගන්න බෑ. සමහර මනෝභාවයන් ඍජුව පාලනය කරන්නත් බෑ. දැන් රාගේ වගේ මනෝභාවයක් ආවට පස්සේ පින්වත්නි ඉන්න හිටින තැන මතක නෑ. ඉන්න විදිය මතක නෑ. මිලෝ ලෝකේක මතකයක් නෑ. ඔය රාගේ වගේ දෙයකින් පීඩා විඳින සමාජයේ බුදුරජාණන් වහන්සේ තමයි මතක් කළේ රාගේ වගේ චිත්තෝපක්ලේශයක් ඍජුව පාලනය කරන්නත් අමාරුයි කියලා. ඒ කියන්නේ ඒවා ඍජුව පාලනය කරන්න බැරි මට්ටමට උඩු දුවනවා. ඒ කියන්නේ ඍජුව පාලනය කරන්න බැරි මට්ටමට උඩු දුවනවා කියලා අපි කියන්නේ දැන් ওই සමහර සිද්ධිවල ඒක තියෙනවා. උදාහරණයක් විදිහට අපි ගමුකෝ නන්දහාමුදුරුවන්ගේ සිද්ධිය. දැන් නන්දහාමුදුරුවෝ ජනපද කල්යාණිය සමග සරණ පාවා ගන්න ඉද්දී තමයි පැවිදි වෙන්නේ. පැවිදි වෙන්නේ පැවිද්දට තිබ්බ කැමැත්තකින් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට පිටුපාන්න බැරි කමට. උන්වහන්සේට පිටුපාන්න බැරිකම තමයි මේ නන්දහාමුදුරන්ට තිබුණේ. ඒතොර නන්දහාමුදුර බැලුවා පින්වත්නි මේ කමක් නෑ කොහොම හරි මම මහානකම කරගෙන ඉන්නවා. මේ වචනේට පිටුපාන්න බෑ මේ ශාක්‍ය වංශේම ගරු කරන මෙබඳු උත්තමීගේ වචනේ කොහොමද මම පිටුපාන්නේ කියලා ඔන්න මහාන වුණා. එදා ජනපද කල්යාණී බලාගෙන හිටියා. ඇය උඩුමහල් තලේ ඉඳලා අතවනලා කිව්වා ගියාට වඩා ඉක්මනට එන්න කියලා. ඇය මඟ බලානේ හිටියා එයි කියලා. මොකද සරණ පාවා ගන්න ලෑස්ති පිටයි හිටියේ. මංගල්‍ය තුනක් තිබුණා. සරණ පාවා ගැනීමත් යුවරජකමට අභිෂේක කිරීමත් ඒත් එක්කම ජනපද කල්යාණී කැඳව ගැනීමත් මේ තුනම හෙට. අද බුදුරජාණන් වහන්සේ පාත්‍රය අතට දීලා වඩින්න කියලා පාත්‍රය අතට දීලා උන්වහන්සේ ඉස්සරහින් වැඩියා.
කුමාරයාටත් එන්න කියලා. දැන් ඉතින් මේ කුමාරයා දැන් ගයිදෝ කියලා මග බලාන හිටියා පාත්‍රය ගන්න පාටක් නැහැ. විහාරෙටම ගිහින් පාත්‍රය අරගෙන ඇහුවා නන්ද මහණ වෙන්න කැමතිද කියලා. බුද්ධ වචනේට පිටුපාන්න බැරි කමට ඔන්න කැමති කිව්වා. හා කමක් නැහැ මහණ වෙන්නම් කිව්වා. මහණ වෙලත් අර ජනපද කල්යාණී හිතින් අතාරින්න බැරි වුණා. ජනපද කල්යාණී ගැනම හිත හිත හිටියා. අද ඉන්න පෙම්වතුන් නම් මේ වගේ සිද්ධියකට බරපතල විරෝධයක් පාන. ඉතා නුසුදුසු දෙයක් නොකළ යුතු දෙයක් කළා කියලා. ප්‍රේමයට අකුල් හෙළුවා කියලා කෙනෙක් කියන්න පුළුවන්. නමුත් ඒ අපිට පේන පටු සීමාවෙන් බැලුවාමයි එහෙම හිතෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අතීත සංකාරයන් දැකලයි මේ විදිය දෙයක් කළේ. හැමදාමත් බලාගෙන ඉන්නවා ජනපද කල්යාණිය. කවදද දකින්නේ? දැන් පැවිදි වෙලා මහානකමක් කරගන්නත් බෑ. හිත හරි වේදනාවෙන් දාහනි වළඳන්නෙත් නෑ. ඉතින් මෙහෙම හිටියා. සංඝයා අතරත් කුලියට යැපෙන්නා කියලා කතාවක් ගියා. කුලියට මහානදම් පුරන්නා කියලා කතාවක් ගියයි. ධර්මයක් දියුණු කරන්නේ ජනපද කල්යාණිය ගැනම හිත හිතා ඉන්නවා. වෙන දෙයක් කල්පනාවක් නෑ. බුදුරජාණන් වහන්සේ සුදුසු කාලේනකම් බලාගෙන හිටියා. සංඝයා අතරින් එක භික්ෂුවක් ගිහින් කිව්වා, ස්වාමීනි මේ නන්දහාමුදුරු ජනපද කල්යාණිය ගැන මේ හිත හිත ඉන්නවා. නමුත් මේ පැවිදි ජීවිතය ගැන උනන්දුවක් නැහැ. හිත වඩා ගන්නට කැමැත්තක් නැහැ. ආ එහෙමද කියලා අහලා බුදුරජාණන් වහන්සේ දවසක් නන්දහාමුදුරන්ට එන්න කිව්වා. නන්දහාමුදුර ඇහුවා, ඇයි කියලා. ස්වාමීනි මොකද මට එන්න කිව්වේ කියලා. ඇත්තද නන්ද මේ ජනපද කල්යාණි ගැන හිත හිත ඉන්නවා කියලා? අනේ එහෙමයි ස්වාමීනි, මට හිතෙන් ඇයව අත්තරින්න බෑ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා, හරි ඒක කමක් නෑ කියලා. ජනපද කල්යාණි ඉඳෙද්දී උන්වහන්සේ අභිඥා පාදක සමාපත්තියේ නැගිටලා දිව්‍ය අප්සරාවන් පෙනෙන්න සලස්වලා දිව්‍ය විමානයටම ගියා කියනවා නන්දහාමුදුරුවෝ අතින් එක් කරගෙන. දිව්‍ය විමානයටම ගිහින් දිව්‍ය අප්සරාව දැක්කහම මේ නන්දහාමුදුරුවෝ තුල මහ පුදුමාකාර කැමැත්තක් දිව්‍ය අප්සරාවන්ට ඇති වුණා කියනවා. එච්චරට ඔවුන් ලස්සනයි කියනවා. මේක ඉතා ජනප්‍රිය කතාවක්. ඉතින් ඔවුන් දැක්කට පස්සේ ජනපද කල්යාණිය දිහා බලාගෙන ජනපද කල්යාණිය සහ මේ දිව්‍ය අප්සරාව අතර පවතින විසමපාතයේ දැකලා දිව්‍ය අප්සරාව ලබන අදහසින් අන්තිමටම භාවනා කරා. භාවනා කරලා සම්පූර්ණ නිකෙලෙස් වුණා. බලන්න බුදුරජාණන් වහන්සේ දා දැනන් හිටියා. භාගතුන් වහන්සේ මතක් කළා රාගයේ වැගිනි සමහර උපක්ලේශ ඍජුව පාලනය කරන්න බෑ කියලා. ඒවා ඉච්චරට භයානකයි. හා හා නන්ද ඔය වගේ හිතන්න එපා, මේ සංසාරේ භයානකයි කියලා. ඒක සාධාරණීකරණය කරන්න නොදී ඊට වඩා ප්‍රිය කාම වස්තුවක් පෙන්නලා ඒ කෙරෙහි උත්කර්ෂයේ හදලා ඊට පහලින් තිබ්බ කාම වස්තුව කෙරෙහි තියෙන උද්වේගය අඩු කරලා දානවා. විකල්පය ඊට වඩා කාම වස්තුවක් පෙන්නලා ඒක කරන්නේ. ඊට වඩා ඉහළ කාම වස්තුවක් පෙන්නලා අර පහළ කාම වස්තුවට තිබුණ උද්වේගය රුචිය වේගයෙන් අඩු කරලා දානවා. ඒ කියන්නේ විකල්පයකට ගියා. හේතුව මේ සමහර උපක්ලේශ හිතේ ඇති වුණාම පාලනය කරගන්න අමාරුයි. සමහර උපක්ලේශ තමන්ගේ හිතෙන් කලමනාකරණය කරගන්න අමාරුයි. ඒ නිසා ඒවා ඉතා ක්‍රමානුකූලව මේ භාවිතය තුළින් පුහුණු කරන්න ඕනේ. සමහර ඒවා පාලනය කරගන්න බැරිම තැන විකල්පේ විදියට තමයි භාවනා පහතබ්බන් හිත වඩන්න ඕන කියලා කිව්වේ. රාගේ වගේ උපක්ලේශයකින් බැටකනවා නම් අසුබේ වගේ භාවනාවක්, අනිත්‍ය වගේ භාවනාවක් පුහුණු කරන්න ඕන. ඒක තමයි විකල්පය. වෙන දෙයක් නැහැ. ඊට පස්සේ පින්වත්නි, නිතරම පටිඝ සම්පයුක්ත හිතක් නම් තියෙන්නේ ඒ පටිගයක්ම තියෙන කෙනා විසින් නිතරම පුහුණු කරන්න ඕන මෛත්‍රිය වගේ කර්මස්ථානක. එතකොටයි අර පටිගේ යම් තාක් සමනය වෙලා ඒ පටිගයෙන් නිදහස් වෙච්ච හිතක් උද්ගත වෙන්නේ. කොයි වෙලාවෙත් නොසන්සුන් නම්, කැළඹෙනවා නම්, චර්යා ලක්ෂණ හරි උද්වේගකාරී නම්, එතකොට බුදුරජාණන් වහන්සේ අපට වදාලා එබඳු තත්වයක් තුළ, ඒ කියන්නේ එබඳු ස්වභාවයක් නම් තියෙන්නේ, එබඳු ස්වභාවයකින් යුක්ත ශ්‍රාවකෙක් විසින් එයාගේ හිත ක්‍රමානුකූලව ක්‍රමානුකූලව ආනාපාන සතිය වැනි සමාධියක් මත ජීවිතේ ගොඩනගා ගන්න ඕන.
එතකොට සුබ සංඥාව බැහැර කිරීම පිණිස අසුබය වඩන්න ඕන ඔන්න විදිහට ඒ ඒ මොහොතේ ඇතිවෙන උපක්ලේශයන්ගෙන් බැටකන හිතට වැඩිමේ ක්‍රියාවලියක් තුල තමයි උපක්ලේශ යම්තා කලමනාකරණය කරගෙන නිවීම සාක්ෂාත් කරගන්න ඉඩ හසර අවකාශය උදා වෙන්නේ. ඒ නිසා ඒක ඊටාම වැදගත් දෙයක්. එතකොට මේ උපක්ලේශ වලින් බැටකනකොට ඒ උපක්ලේශ කලමනාකරණය කරගෙන නැගී හිටීම පිණිස මූලික පියවර තමයි උපක්ලේශයේ ස්වභාවය අඳුන ගන්න ඕනේ. මගේ හිත රාගසිතක්ද ඇති වෙලා තියෙන්නේ? ద్వේෂසිතක්ද ඇති වෙලා තියෙන්නේ? මෝහසිතක්ද ඇති වෙලා තියෙන්නේ? ඒක දැනගන්න ඕනේ. ඇත්තටම මේක දැනගත්තේ නැත්නම් ඒ හිත මඩින්න Tamanට වැඩපිළිවෙලක් මතුවෙන්නේ නැහැ. Tamanගේ හිතේ ස්වභාවය ඉතාම හොඳින් Taman අඳුන ගන්න ඕනේ. ඒ හිතේ ස්වභාවය ඊටාම මනවින් තමන් අඳුන ගන්න ඕනේ. ඒ මනවින් ඒ හිතේ ස්වභාවය අඳුනගත්ත තැනක තමයි ඒ හිතේ රාග ආදී ක්ලේශ ධර්මයන්ගෙන් නිදහස් වීම පිණිස ආධ්‍යාත්මික ප්‍රවේශයකට ශ්‍රාවකයෙකුට යොමු වෙන්න පුළුවන්. ඒක එකපාරම ප්‍රතිපදාවට බැහැලා කරන්න බෑ. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ පටිපදා. අනුපූර්ව ක්‍රියාකාරකම්, අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක් භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ. එතකොට මේ අනුපූර්ව වැඩපිළිවෙල තුලයි අපිට නිවෙන්න තියෙන්නේ සුවපත් වෙන්න තියෙන්නේ. එතකොට මේ අනුපූර්ව ක්‍රියාපිළිවෙත තුලින් අපිට සුවපත් වීම පිණිස නිවීම පිණිස ප්‍රායෝගික ආධ්‍යාත්මික වැඩපිළිවෙලකට අපි ගොනු වෙන්න ඕන. අපි බැස ගන්න ඕන. ඒ ඔස්සේ අපි නැගී හිටින්න ඕන. එහෙම නැති වුණොත් එහෙම පහම්පත්තු කරා කියලා රාගයේ කලමනාකරණය කරගන්න බෑ. පහම්පත්තු කරා කියලා ද්වේෂයේ කලමනාකරණය කරගන්න බෑ. පහම්පත්තු කරා කියලා මෝහයේ කලමනාකරණය කරගන්න බෑ. මෝහ අන්ධකාරයේ දුර වේවා කියලා මිනිස්සු පහම්පත්තු කරනවා තමයි. නමුත් ඒකට අදාළ අර දස්සනා, සංවරා, පටිසේවනා, ආදිවාසනා, පරිවජ්ජනා, විනෝදනා, භාවනා කියලා ප්‍රායෝගිකව තමන් ඒ ක්ලේශ ධර්මයන්ගෙන් නිදහස් වීමේ පර්යාය ඊටාම මනවින් තේරුම් ගත්ත ශ්‍රාවකයෙකුට තමයි හිතේ කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මේ සමහර ක්ලේශ ධර්මයන්ට ඒවා හිතේ තියෙන විදිහ අනුව පින්නත් අපිට හිතා ගන්න බෑ ඒක කොහොමද කලමනාකරණය කරන්නේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ සමහර තැන්වලදී ප්‍රතිචාර දක්වන විදිහ ක්ෂණිකව මේ බඳු ප්‍රතිචාරයක් නොදක්වා නම් හොඳයි කියලා හිතෙනවා. සමහර වෙලාවෙ මේ වගේ ප්‍රතිචාරයක් ඇයි නොදක්ුවේ කියලා හිතන්න පුළුවන්. දැන් ඔය සාරම්භ තම්බ කියන්නේ උපක්ලේශයක්. දැඩි බව. එතකොට දැඩි බව තුල ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ දැඩි බව තුල ඉන්න කෙනෙකුට ධර්මයේ කවදාවත් අල්ලන්න බෑ. ඒ කියන්නේ දැඩි බව තුල හිටියනම් සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ සමහර දේවල් වලට දක්වපු ප්‍රතිචාර ඉදිරියේ සිවුරත් අත්හැරලා දාලා යන්න පුළුවන්. දැන් ඔය වංගන්ත පුත්ත උපසේන හාමුදුරුවන්ගේ සිද්ධියේ තියෙනවා. උපසේන හාමුදුරුව මේ වංගුමුදා නදිය ළඟ ඉඳලා හාමුදුරුවරු 30 දෙනෙක් එක්ක එනවා ජේතවනාරාමයට. ඒතර වංගුමුදා නදිය කියන්නේ සැතපුම් ගානක් දුරින් තියෙන එකක්. සැතපුම් ගානක් දුර ගෙවාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට වංගුමුදා නදිය ළඟ ඉඳලා උපසේන හාමුදුරුව එන්නේ. ඇවිල්ලා මේ අලුතෙන් මහාන වෙච්ච හාමුදුරුවරු 30ක් වැඩි මේගොල්ලෝ මේ මහානකමට පරිණතාය නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ස්වාමින් වහන්සේලා 39 අර ආපු මහන්සියත් එක්ක අර සිවුරු නමනකොට ഘോഷාවක් ඇති වුණා. පොඩ්ඩක් පොඩි කතාබහක් ඇති වුණා. ආගිය තොරතුරු ඇඟේ පතා අමාරුකම්. ඉතින් ওই වගේ පුංචි කතා බහක් ඇති වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහෝම නිශ්ශබ්දතාවය යගේ කරන කෙනෙක්නේ. ඉතින් මේක මේ දිහා බලාගෙන හිටියා ආනන්ද හාමුදුරුව. ආනන්දහරු දැනගත්තා මේ බඳු ഘോഷාවකට භාග්‍යතුන් වහන්සේ කැමති නැහැ කියලා. දැන් මේ ආපු ගමන් සිවුරු පිරිකර නමනවා. අද්දේපොට සිවුරු හිම කරේ දාගෙන හිටියේ ඒ වහින් පිළිවෙලට නමලා පාත්‍ර සිවුරු පැත්තකින් තියලා බොහොම තනින් තන වහඩි වෙන්න මේ ලෑස්ති වෙනකොට අර දෙතුන් දෙනා අතර කතා බහ ඇති වුණා. දැන් 39ක්නේ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හැඳුරුණ කතා කරලා ඇහුවා ආනන්ද අර මාළු අල්ලන තැනක වගේ කවුද අර කෑ ගහන්නේ? ඒ කියන්නේ ඔබ දන්නවා ඇතේ අර මාළු දැලා අදිනකොට කෑ ගහලා තමයි දැලා අදින්නේ. එතකොට මාළු දැලා ගොඩට අදිනකොට එක පයින් කෑ ගහ මාළු දැලා අදින්නේ. අන්න ඒකයි මාළු අල්ලන ඔය දේශනාවල නිතර තියෙන මාළු අල්ලන තැනක වගේ කවුද ආනන්ද ওই කෑ ගහන්නේ? එතකොට ආනන්ද හැඳුරු කියන ස්වාමීනි මේ වංගන්ත පුත්ත උපසේනයන් වහන්සේ වැඩම කරලා 39ක් එක අලුත මහාන වෙච්ච ආයත්තද ආනන්ද වහාම යන්න කියන්නේ මං කැමති නෑ මේ බඳු සංඝයාට. ওই විදියට ഘോഷා කරනවා නම් මම ඒකට ප්‍රශංසා කරන්නේ
ආනන්ද හිටපු තැනටම යන්න කියන්නේ. දැන් අද නම් කෙනෙක් කියන්න පුළුවන් අපරාධ එහෙම කිව්වේ. පොඩ්ඩක් බලන්න තිබ්බා. මේ අලුත මහන විචයනේ. ඒ නිසා අපි පොඩ්ඩක් ඒක ඒ පැත්තෙන් බලන්න ඉපාය කියලා අද කියන්නේ නැද්ද? කියනවා. බලන්න බුදුරජාණන් සිකන වහාම යන්න කියන්නේ හිටපු දිහාටම. ඉතින් අභාගතුන් හන්සිනේ කියන්නේ. ඒකට ආය අතිරේක වශයෙන් කරුණු එකතු කරන්නවත් බෑනේ ආනන්ද හඳුරුන්න. ආනන්ද හරු ගිහින් කියනවා උපසේන හඳුරන්න මේ උපසේනයන් වහන්ස තථාගතයන් වහන්සේ ඔබ වහන්සේලා වැඩ ඉන්නවට කැමති නෑ. ඒ නිසා මේ ඔබ වහන්සේලාට කියනවා හිටපු දිහාටම යන්න කියලා. ඒ නිසා මේ උපසේනයන් වහන්ස ඔබ වහන්සේ වාඩි ඉන්න. ඒතර උපසේන හඳුරු කියන්නේ කියද මේ මෙහෙම මහානකමක් අපිට ඕනේ. අපි මේ ශාස්ත්‍රුණ වහන්සේ වන්දනා කරලා යන්න ආවේ. නමුත් පොඩ්ඩක් ඉවසන්න බැරිද? මේ අලුතෙන් මහාන වෙච්චයිනේ. අයි පොඩ්ඩක් ඔබ වහන්සේ හරි කියන්නකො පොඩ්ඩක් කියලා කියන්නේ නැද්ද කියනවා. උන්වහන්සේ කියනවා එහෙමයි එහෙමයි. අපි යන්න. අපි ඉන්නේ. අපි යන්නම් කියලා. සද්ද නැතුව ආ ඔබ වහන්සේලා සිවුරු පිරිකර ගන්න කිව්වා. අපි යමු කිව්වා. කෙලීම ගියා වංගුමුදා නදිය ළඟ. එයා හිටපු දිහාටම යන්න කිව්වේ. වංගුමුදා නදිය ළඟට ගියා. වංගුමුදා නදිය ළඟට ගිහින් සිවුරු පිරිකර තියලා උපසේන හාඳුරාට 39ට කතා කළා. ආයුෂ්මතුනි අපිට එන්න උනේ අපේ වරදට. අපි එතනටත් ගිහින් ഘോഷා කළා. බලන්න උන්වහන්සේගේ තිබ්බ අර දැඩි බවක් නෑනේ. සාරම්භ තම්බ කියන්නේ දැඩි බව. ඔය සමහර උගත්කම මේවා උපක්ලේශ පින්වත්. මේවා හරියට මේවා හිතේ තියාගෙන නිකලෙස් වෙන්න බෑ. අපිරිසුදු වස්ත්‍රයක් අර නිල් දාන්නේ මිනිස්සු සුදු රෙදි වලට. ඒ සුදු රෙද්දකට නිල් ටික දානකොට ඉස්සලම රෙද්ද පිරිසුදු කරගන්න එපාය. පිරිසුදු කරගන්න නැතුව නිල් පාට හරියට හිටින්නේ නැහැ රෙද්දක. ඒ ප්‍රභාෂවර ගති එන්නේ නැහැ. ඒ නිසා රෙදි කෑල්ල පිරිසුදු කරගත්තා වගේ පිරිසුදු හිතක් තමයි නිවනට පැමිණෙන්නේ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, වෛරයෙන්, උපනාහයෙන් ඊට පස්සේ බද්ධ වෛරයෙන් සාරම්භ තම්බ ස්වභාවයෙන් ඊට පස්සේ එකට එක කිරීමෙන් මානින් අතිමානින් මේවා උපක්ලේශ 16ක් තියෙනවනේ වත්තූපම සූත්‍රය. දැන් බලන්න උපසේන හාමුදුරුවෝ කියන අපිට එන්න උනේ ආයුෂ්මතුනි අපේ වරදට. බුදුරජාණන් වහන්සේට අපිට එන්න උනේ අපේ වරදට. මොකද්ද අපේ වරද? අපි කෑ ගැහුවා එතනදී. අපි හොඳටම දන්නවා භාගතුන් හසේ නිශ්ශබ්දතාවය ප්‍රිය කරන කෙනෙක් කියලා. නමුත් අපිට නිශ්ශබ්ද වෙන්න අමතක වුණා. ඒක තමයි අපේ අතින් උන වරද. අපි මොකටද කෑ ගැහුවේ එතනදී ගිහින්? එහෙම කියලා උපසේන හඳුරු කිව්වා. දැන් අද නම් කියයි අනේ මහානකමක් ඕනේ නැහැ. අපි අපේ වැඩක් බලාගමු. අපි මේ උන්වහන්සේට දිවි පුදාගෙන මහණුනේ. අපිට මෙහෙම කතා කරලා හරියනවද කියලා සමාජ සිවුරත් ඇරලා දාලා අදත් සංසාරේ සමාරු. උන්වහන්සේ කියනවා අපි ගුණධර්ම හදාගමු. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙමු. අපි අපේ හිත දිහා බලමු. අපේ හිතේ ඇති වෙන උපක්ලේශ අපි විසින්ම කලමනාකරණය කරගමු. හොඳ ඉන්ද්‍රිය සංවරයක් හදාගමු. සති සම්පජඤ්ඤේ තියාගමු. ඇති වෙන නැති වෙන ලෝකයේ තුල රාග ද්වේෂයන් ඇති වෙන්න ඉඩ නොදී අපි අපිම පරිස්සම් වෙමු. අපි අපිම පරිස්සම් වෙමු. එහෙම කියලා මේ අර ස්වාමීන් වහන්සේලත් කැමති වුණා. අලුත මහාන විචයිනේ. ආ හොඳයි ස්වාමීනි කියලා කැමති වුණා. මේ 39 අත්වැල් අල්ලගෙන ගුණධර්ම දියුණු කළා. වංගුමුදා නදිය ආසන්නේ 39ක් රහත් වුණා. රහතන් වහන්සේලාගේ ආශ්චර්යයට ඒ අවකාශය දිහා බලාගෙන ඉන්නකොට හරි ලස්සන රශ්මියක් නැගෙනවා කියන අහසට. එච්චරට ගුණවත්. ගුණය. බුදුරජාණන් වහන්සේ මේ බණ ඇහෙන වෙලාව වගේ වෙලාවක වංගුමුදා නදිය පැත්ත බලාගෙන වංගුමුදා නදිය ළඟ වනාන්තරයෙන් ඉහළ අහසට පැන නගින රශ්මිය දිහා බලාගෙන ආනන්ද හැඳුරන්න කියන ආනන්ද ඔය වංගුමුදා නදිය ළඟ රහතුන් වැඩ ඉන්නවා. ආනන්ද බලන්න රහස දිහා. මොන්නතරං චමත්කාර ජනකද ස්වභාව ධර්මී පවා ඒ රහතුන්ට නමස්කාර කරන හැඩයි. ආනන්ද ඔය වනල හැබ ඇසුරු කරගෙන හොඳට ගුණධර්ම මත ශක්තිමත් වෙලා ආධ්‍යාත්මික ප්‍රවේශයක් තුල ගොඩනැගිච්ච ඒ මුනිවරු විශාල පිරිසක් ඔතන ඉන්නවා. ආනන්ද පණිවිඩයක් යවන්න
භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා සමග කතා කරන්න කැමති බවට එන්න කියන්න මාව මුණ ගැහින්න. අර බලන්න ඉස්සලා එව ගත්තා. දැන් කියලා ගෙන්න ගන්නවා. ඒක තමයි බුදුදහමේ ක්‍රමය. දැන් මම මෙතන කියන්න උත්සාහ කළේ අර සාරම්භ තම්බ කියන එක නෑ. තම්බ දැඩි බව නෑ. අද මිනිසු හරි දැඩි. ගිහියෝ ඉන්නවා හරි දැඩි. පැවිද්දෙක් කිව්වත් අහන්නේ නෑ. අම්මා තාත්තා කිව්වත් අහන්නේ නෑ. ගුරුවරයෙක් කිව්වත් අහන්නේ නෑ. තමන්ගේ මතයම හොවා දක්වනවා. අනුන්ගේ මතේ හෙලාද. එහෙම මිනිහෙක් කොහොමද ධර්මය අල්ලන්නේ? සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා. තමන්ගේ මතයට වඩා වෙන මොකක්වත් පිළිගන්න ලෑස්ති නෑ. කොහොමද ධර්මය අල්ලන්නේ? සාරම්භ තම්බ කියන දැඩි බව තියෙනවා නම් ඒ දැඩි බව කියන්නේ උපක්ලේශයක්. ඒක උපක්ලේශයක් කියලාවත් අද ඉන්න මිනිස්සු දන්නේ නෑ. මම තමයි ඔක්කොම දාන්නේ කියලා හිතාගෙන ඉන්නේ උපක්ලේශයක් කියලාවත් මිනිස්සු දාන්නේ නැහැ. මෙන්න මේ උපක්ලේශවලින් බැටකනකොට ඒ උපක්ලේශවලින් බැටකන හිතට විකල්පේ භාග්‍යතුනාසේ වදාලා. ඒක තමයි සබ්බාසෝ සූත්‍රයේ තියෙන්නේ. ඉස්සෙල්ලා උපක්ලේශ දකින්න ඕන දස්සනා පහතබ්බ. ඉන්ද්‍රිය සංවරයෙන් සංවර වෙන්න ඕන සංවරා පහතබ්බ. ඉවසීමෙන් දුරු කරන්න ඕන අදිවාසනා පහතබ්බ. ඒ වගේම පරිහරණය කරන දේවල් අතර කෙලෙස් ඇති නොවන විදිහට ආහාර පාන ඇඳුම් පැළඳුම් කෑම බීම මේවා පරිහරණය කරන්න ඕන. ඒකට අපි කියන්නේ පටිසේවනා පහතබ්බ දුරු කරන්න ඕන. සමහරතෙන් දුරින්ම දුරු කරන්න. පරිවජ්ජනා පහතබ්බ විනෝදනා පහතබ්බ සමහරතෙන් මගේ හරින්ද. පරිවජ්ජනා පහතබ්බ විනෝදනා පහතබ්බ ඔය ඔක්කොම කරලා තවමත් උපක්ලේශේම නැගීගෙන එනවා නම් උපක්ලේශේම මෝරගෙන එනවා නම් ආදීනව කල්පනා කළත් උපක්ලේශයෙන් ඔබේ හිත බැටකනවන අන්තිම විකල්පේ මොකද්ද? භාවනා පහතබ්බ. දැන් හිත වඩන්න. දැන් පරක්කු වෙලා හරියන්නේ නැහැ. හිත හොඳට වඩන්න. හිත වඩනකොට රාගයේ තිබ්බොත් අසුභය වඩන්න. එතකොට සුභ සංඥාව අයින් වෙලා යනකොට රාගයේ බලාගෙන ඉද්දී අතහැරි. පටිගේ නම් හිතේ බලවත් විදියට මෝරලා වැඩෙන්නේ. වෛරේ බද්ධ වෛරේ වගේ දේවල්ම නම් හිතේ තුල වැඩෙන්නේ. ඒ බඳු වේලාවක පින්වත්නි විකල්පයක් විදියට හිත පුහුණු කරන්න. කුමක් තුල? මෛත්‍රිය තුල. වඩලා බලන්න. කැළඹෙනවා නම් කලබලයි නම් හරි උද්වේගකාරී චර්යා නම් තියෙන්නේ. හරි උද්වේගයක් තියෙනවා නම් සංසුන් නැත්තම් ආනාපාන සති සමාධිය වැනි සමාධියක් දියුණු කරන්න. ඒ වගේම මම මගේ ආත්මය කියලා රූපය තුලත් වේදනාව තුලත් සංඥාව තුලත් සංස්කාරය තුලත් විඥාණය තුලත් බැසගෙන ඉන්නවා නම් අනිත්‍ය වශයෙන් දකින්න මේවා තුල බැසගෙන සිටීම දුකක්මයි දුකමයි හටගන්නේ කියලා දකින්න. අනිත්‍ය වෙච්ච තැනක දුක පවතින තැනක මම වශයෙන් මගේ වශයෙන් මගේ ආත්මය වශයෙන් මොනවද අල්ලන්න තියෙන්නේ මොනවද ග්‍රහණය කරගන්න තියෙන්නේ කියලා තමන්ගෙම හිතින් දකින්න. භාවනා පහතබ්බ. පංචස්කන්ධයේ උදේවැයි දකිනකොට මුළු ලෝකයම අතහැරිලා යයි. පින්වත්නි මේ ලෝකේ අල්ලගෙන ඉන්න වෙලාවක් නැහැ. අද මාතෘකාව හැටියට මතු කරලා තිබ්බේ කාරණේට පරිබාහිර දේශනාවක් අපි කළේ. නමුත් මිනිත්තු කීපයක් හරි මේ දෙමව්පියන්ගේ ගුණ සහ කෘතගුණ සැලකීමේ බුදුදහම ඇසුරෙන් කියන්න කියලා තියෙනවා. මිනිත්තු කීපයක් හරි ඒකට වචනයක් එකතු කරන්න ඕන. ඒක නරක මාතෘකාවක් කියලා හිතාගෙන අපි මේ දේශනාව කළා නෙමෙයි. දෙමව්පියන්ගේ ගුණ ගොඩක් අහලා තියෙනවා. හැබැයි මම ඔබ නොහිතන පැත්තකින් මේ වචන ටිකක් එකතු කරන්න. අම්මා සහ දරුවා අතර තියෙන කාම බැම්ම බොරුවක්. දෙමව්පියෝ සහ දරුවෝ අතර පවතින සෙනෙහස කියන්නේ තමන්ගේ හිතින් හදාගත්ත මායාවක්. ඔය සෙනෙහස සත්‍ය වශයෙන් පවතින එකක් නෙමෙයි. පින්වත්නි සතර අපායට වැටි වැටි යන ගමනක් ඔබටයි මටයි තියෙන්නේ. සතර අපායට වැටි වැටි යන ගමනක් තියෙන්නේ. ඒ සතර අපායට වැටි වැටි යන ගමනේ ඔය අම්මා ගිහින් මුහුදේ විශාල සතෙක් වෙලා උපන්නොත් මුහුදේ ඉපදෙන්න පුළුවන්. විශාල සතෙක් වෙලා උපන්නොත්
එතකොට අපි තුන් විශාල මත්සෙක් වෙලා උපන්නා කියලා උපන්නොත් ඔය පුතත් ගිහින් මුහුදෙම මාළුවෙක් වෙලා උපන්නොත් සමහර විට අර අම්මාගේ විඥානේ පැලවිච්ච මාළුවා ටිකක් තල්මසුන් වගේ විශාල මත්සෙක් නම් අර පුංචි මාළුවා ඩැහැ ගන්නවා. ඒ පුංචි මාළුවා පෙර ජීවිතේ Tamange පුතා. එතකොට කෝ අම්මා ත අම්මා පුතා අතර තියෙන කාම බැම්ම කෝ? සෙනෙහස කෝ? කැපවීම කෝ? මම දැක්ක පහුගිය කාලේ එක්තරා කොටියෙක් ඩැහැ ගන්නවා වඳුරෙක්ව. ඒ වඳුරා පොර කනවා බේරෙන්න. අන්තිමටම බෙල්ලෙන් මල්ලගෙන ඉන්නකොට අර කොටිය හපාගෙන ඉද්දිම අර වඳුරාගේ පණ යනවා. ඔයත් ඉතින් අම්මලා පුතාලා විදිහට සංසාරේ හිටපු අය වෙන්න ඇති. මොකද මේ ඉපදෙන මැරෙන සංසාරේ Tamange අම්මා නොවිච්ච කෙනෙක් ලෝකේ නෑ. තාත්තා නොවිච්ච කෙනෙක් ලෝකේ නෑ. ඔබ මා අතර ඇති සාංසාරික බැම්ම තුල මාද ඔබද ඔබද මාද මව සහ දරුවා අතර ඇති සම්බන්ධයක් යම් කාලයක ගෙවන්න ඇති. මේ සංසාරේ මුල හොයන්නත් බැරි තරම් කාලයක් ඉපදීපදී ආවා. ඒ ඉපදීපදී ආපු කාලය තුල මේ මොහොතේ තියෙන සෙනෙහස පරිස්සම් කරගන්න. හැබැයි සෙනෙහසෙන් මුසපත් වෙලා Tamange සුගතියත් වහගත් අම්මලා ඉන්නව දරුවෝ වෙන්න. කිරිත් දීලා කුසත් දීලා සියල්ලම දීලා පින්වත්නි Tamange සුගතිය දෙන්න එපා. Tamange විමුක්ති මාර්ගේ වහගන්න එපා දරුවා වෙනුවෙන්. ඇත්තටම දෙමව්පියන්ගේ ගුණ කිව්වොත් අම්මා අම්මා කියන මාතෘත්වයට සලකන්න පටන් ගන්න නිවන් දකින්න කලින් මේ ලොකු අභිධර්ම කතා පටිච්ච සමුප්පාදය පංචස්කන්ධය අභිධර්මය ඊට පස්සේ ස්කන්ධ ධාතු ආයතන ගැන හොයන අය ඉන්නවා. Tamange අම්මට වඳින්නේ නැති. ඒ නිසා මේ අම්මට වඳින්නේ නැති තැනක ධර්මය යಾದෙන්නේ නැහැ. මොකද ඔය අම්මා කකුල් දෙක ඉඹ ඉඹ හැදුවේ ඔබව. පුංචි කාලේ ඔබේ ඔබ ඔබ අර උද්වේගකාරීව චලනයන් දක්වනකොට කීවතාවක් ඔහේගේ කකුල් දෙක Tamange අම්මගේ මූණේ වදින්න ඇද්ද? ඒ වදිනකොට කිසිම පටිඝ සම්පයුක්ත භාවයකින් තොරව ඔය කකුල් දෙක කීවතාවක් ඉඹලා තියෙනවද? අම්මා ඔබ කවදාද Tamange අම්මගේ කකුල් දෙක අතගාලා ඉඹලා වැඳලා තියෙන්නේ? පටිච්ච සමුප්පාදයයි විදර්ශනාවට අයිති භාවනා මොනවද කියලා අහන්න කලින් අම්මට වඳින්න පටන් ගන්න. නැත්තම් නිවන් මඟ වැඩෙන්නේ නැහැ. මොකද මේ විශ්ව ධාතුව තුළ ලෝකේ පවතින පරමාර්ථ සත්‍යයක් තියෙනවා. ඒ සත්‍ය කියන්නේ මාතෘත්වය තුළ පවතින ඊටම ඉහළ මානව ගුණධර්ම වලට අපිට අභියෝග කරන්න බෑ. ඒ නිසා අභිධර්ම ඉගෙනගෙන නිවන් දකින්න හිතාගෙන ඉන්න මිනිස්සෙක් ඉස්සලා අම්මට වඳින්න. දැන් සමහර නෝන්ලා මන් දන්නවා බුද්ධ පූජාව වරද්දන්නේ නැහැ. උදේටත් බුද්ධ පූජාව තියෙනවා. වැඩට ගිහින් ආයේ දබල්ට කෝල් කරලා අහනවා කෝ ඔයා බුද්ධ පූජාව තිබ්බද කියලා ගෙදර වැඩ කරන කෙනාගේ. හවසටත් මන් දන්න එක්තරා පවුලක් ඉන්නවා. ඒ නෝනා ගෙදර වේගෙන් ඉන්නේ වාහනෙන් හවස පහමාරට විතර ගිලම්පස ටික තියන්න බලාගෙන. වෙන මොකටවත් නෙමෙයි උයන්ඩත් නෙමෙයි. ඒ වුණාට ඒ නෝනාගේ අම්මට ඒ නෝනා සලකන්නේ නැහැ. මට හිතා ගන්න බෑ බුද්ධ පූජාවේ අර්ථය කොහොමද මතු කරගන්නේ කියලා. උදේටත් දවල්ටත් හවසටත් උදේ දවල් දානි පූජා කිරීමත් හවසට ගිලන්පස පූජාවත් වරද්දන්නේ නැති කාන්තාවක් ඒ කාන්තාවට Tamange අම්මගේ බඩගින්න දැනින්නේ නැත්තම් තාත්තගේ බඩගින්න දැනින්නේ නැත්තම් මට තේරෙන්නේ නැහැ කොහොමද බුද්ධ පූජාවේ අර්ථය ඒ කාන්තාව මතු කරගන්නේ කියලා. ඒක බුද්ධ පූජාවේ ප්‍රායෝගික අර්ථය එතන නැහැ. ඒ නිසා තමයි ඒ කියන්නේ නිවන් මාර්ගයේ වඩන කෙනෙක් නම් මාතෘත්වයට පීතෘත්වයට හිස නමා ගරු කළ යුතුය. දිවා රාත්‍රී වන්දනා කළ යුතුය. ඒ නිසා Tamange අම්මට මගහැරෙන්න දෙන්න එපා. තාත්තට මගහැරෙන්න දෙන්න එපා. ඒ මගහැරුණොත් ඒ මගහැරීම පදනම් කරගෙන විශාල අනතුරක් අපි වැටෙනවා. ඒ අනතුර කියන්නේ සතර අපායට ආය වැටෙනවා. ඊට පස්සේ ඒ සතර අපායට වැටුණාට පස්සේ Tamange නිවන් මාර්ගයත් වැහිලා යනවා. ඒ නිසා නිවන් දකින්න ශ්‍රාවකේ අනිවාර්යෙන් ඒකයි සම්මාදිට්ඨිය උපදව ගන්නකොට අපි කියන්නේ අම්මව විශ්වාස කරන්න කියලා. අම්මා ඒ කියන්නේ සම්මාදිට්ඨිය උපදින්නේ නැහැ කියනවා නත්ති මාතා නත්ති පිතා. අර දසවස්තුක සම්මාදිට්ඨිය තියෙනවා මේ දෙක. ඒ කියන්නේ එහෙනම් සම්මාදිට්ඨිය නැති තැනක නිවන් පුළුවන් ද අවබෝධ නැහැ. සම්මාදිට්ඨිය පුබ්බංගමයි. හරි අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය පූර්වංගමයි.
තොර සම්මාදිට්ඨිය කියන එක තෝරද්දි දසවස්තුක සම්මාදිට්ඨියට ඇයි බුදුහාමුදුරුවෝ නත්ති මාතා නත්ති පිතා කියන එක දැම්මේ? නත්ති අයං ලෝකේ නත්ති පරෝ ලෝකේ නත්ති සත්ත ඕපපාතික නත්ති දින්නම් නත්ති ඊටන් නත්ති සුතන් නත්ති සුකට දුක්කට අනං කම්මානං පලම් විපාක ඔහොම කියාගෙන යන එක තියෙනවා. නත්ති මාතා අම්මා නැත ඔන්න මිත්‍යා දෘෂ්ටියට පත් වෙනවා කියනවා. තාත්තා නැත නත්ති පිතා නත්ති අයං ලෝකේ මෙලොවක් නැත නත්ති පරෝ ලෝකේ පරලොවක් කියන්නේ මේ ටික නැත්තම් සම්මාදිට්ඨියට එන්න බෑ කියනවා. ඇයි මේ අම්මව පිළිගත්තේ නැති තැනක සම්මාදිට්ඨිය උපදින්නේ නැහැ කියලා කිව්වේ? පින්වත්නි ඒක එච්චරට ප්‍රබල කාරණයක්. අවබෝධය කරා යන්න කවුරු හරි කෙනෙක් හිතනවා නම් මම කියන්නේ අද ඉඳලා ඉස්සලා අම්මට වඳින්න පටන් ගන්න. දහම් පාසලවලත් යන වැඩපිළිවෙල ඇස්සේ මේ ওই පොතේ තියෙන ටිකයි විභාග ටිකයි පාස් කරන්න උනන්දු වෙන ලෝකයක, ඒ කියන්නේ ලංකාවේ දහම් පාසල සම්ප්‍රදාය හිමනේ තරඟ විභාගනේ තියෙන්නේ. පොත උගන්වනවා, තරඟ විභාග ටිකට සූදානම් කරනවා. ඔය අතරේ තමන්ගේ අම්මාගේ හෘද සාක්ෂිය දැනෙන, අම්මගේ බඩගින්න දැනෙන දරුවෙකුත් හදන්න ඕන කියලා අපි හැමෝම මතක තියාගන්න ඕන. ගොඩක් තැන්වල ඒක කෙරෙනවා. නමුත් ඒක වැඩි වැඩියෙන් මතුවෙන්න ඕන කාලයක්. මොකද මානව හැඟීම් වල බරපතල බිඳ වැටීමක් අද තියෙනවා. ඒකට හේතුව ජංගම දුරකථනය. අම්මාගේ මානව ගුණධර්ම වලත් බිඳ වැටීමක් තියෙනවා, දරුවාගේ ගුණධර්ම වලත් බිඳ වැටීමක් තියෙනවා. එතකොට ඒ ගුණධර්ම බිඳ වැටෙන්නේ මේ තාක්ෂණික දියුණුව බලපෑව. ඒ නිසායි මානව ගුණධර්ම හැම මාස්ලේ නහර ඇට ඇට මිදුළු කිඳා බැහැගෙන අභ්‍යන්තරයට පොවන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා මේ වෙනත් ශ්‍රාවකයෝ ගැන මන් දන්නේ නැහැ. හැබැයි බුද්ධ ශ්‍රාවකයෙකුට නිවන් මාර්ගයට තියෙන එකම පාර ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය නැත්තම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්නේ නැහැ. වැඩෙන්නේ නැහැ කියන්නේ නිවන නැහැ කියන එකයි. සතිපට්ඨාන ආදී ධර්ම නැහැ කියන එකයි. සම්මාදිට්ඨියේ මූලික ලක්ෂණයක් තමයි අම්මව විශ්වාස කරන එකයි තාත්තව විශ්වාස කරන එකයි. මේ කාරණා දෙක මත දායාද නොවිච්ච තැනක එයා මොනතරම් ව්‍යායාම් කරත් ඔන්න ප්‍රතිපදාව යවුල්. සමහර අය ඉන්නවනේ ප්‍රතිපදාව වැඩින්නේ නැහැ, හාඳුරුණී භාවනා කරනවා වැඩින්නේ නැහැ කියලා කියනවනේ. ඔන්න ඔය වගේ සිදුරු ඇති ඔබේ ජීවිතේ හැරිලා බලන්න. අම්මව මගේ හැරිලා නම් නැවත අම්මව මගේ හැරිච්ච තැනින් එකතු කරගන්න. තාත්තව මගේ හැරිලා නම් ආයෙ එකතු කරගන්න. එතකොට මාතෘත්වයේ පීතෘත්වයට හිස නමන තැනක තමයි නිවන මතුවේ. ඒකයි බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපති ගෝතමී තෙරණිය ඇවිල්ලා නිදුකාණන් වහන්ස ඔබ වහන්සේගේ අම්මා මමයි, මගේ තාත්තා ඔබ වහන්සේ, ඔබ වහන්සේට කිරි දීලා මම හැදුවා, ඔබ වහන්සේ මට ධර්මයේ දීලා හැදුවා, අනමරාග්න කාලයක් ඔබ වහන්සේගේ කිරිමව වෙන්න මා පෙරුම් පිරුවා. ස්වාමීනි අද අවසාන රාත්‍රිය ඔබ වහන්සේගේ සිවුමැලි සිරිපා යුද්මය මා වෙතට දිගු කරන්න. අද ඔබ වහන්සේව හිතේ හැටියට මට වැඳ ගන්න ඕන. අද තමයි අන්තිම දවස. අපි අතර ආයා හමුවීමක් නැහැ. මේ තමයි අවසාන රාත්‍රිය. නිදුකාණන් වහන්ස ඔබ වහන්සේගේ සිවුමැලි සිරිපා යුද්මය මා වෙතට දික් කරන්න. අද මට හිතේ හැටියට වැඳ ගන්න ඕන. අද මට ඔබ වහන්සේට වන්දනා කරන්න ඕන. භාග්‍යවතුන් වහන්සේගේ සිරිපාසට අනිස්සරහට දික් කරලා තිනවා කිරිපොවාපු අම්මාට කරන ගෞරවයක් සංග්‍රහයක්. උන්වහන්සේ ඉදිරියේ සිරිපාසට ඉඹල වඳිනවා. ඉඹල වඳිනවා. වැඳලා කියනවා මට සමා වෙන්න. ඔබ වහන්සේ වෙනුවෙන් එදා කිරිමව විදියට කිරිපොවද්දී හිත අඹ මල් රේණුවකින් හරි හිත වේදනාවක් කායික වේදනාවක් ඇති වුණා නම් අනේ මට ඔබ වහන්සේ සමා වෙන්න. ඔබ වහන්සේගෙන් ධර්මය අහගෙන බික්කුණී සංඝයාට මම බණ කියද්දී එහෙම මෙහෙන් කොත්තනින් හරි ධර්ම මාත්‍රයක් හරි වැරදුනා නම් මට සමා වෙන්න. ඔබ වහන්සේට කිවිසුමක්වත් යන්න ඕනේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කරන ප්‍රජාපතිය ඔච්චර හිතන්න එපා කියනවා. ඔච්චර හිතන්න එපා කියනවා. ස්වාමීනි අවසාන යාමේ ඔබ වහන්සේට වන්දනා කරනවා කියලා ඇය හැරිලා යනකොට ඇත්ත එක 500ක් පිටිපස්සෙන් යනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රධාන විහාරයේ ගේට්ටුව ළඟට ගියා. ගේට්ටුව ළඟට භාග්‍යවතුන් වහන්සේ වැඩම කළාම ගේට්ටුව ළඟ භාග්‍යවතුන් වහන්සේ ඉන්නවා. එතන සංඝයාත ආනන්ද හැඳුරතුළු භික්ෂු පිරිසත් ඉන්නවා. ගේට්ටුවෙන් ඉස්සරහා පාර කොටසේ 500ක් භික්ෂුණීන් මහන්සලා ඉන්නවා. එතනින් එහා පැත්තේ
ඉස්සරහින් ඉන්නවා මහා ප්‍රජාපති ගෝතමි. ඇය ඈත ඉඳලා 500ක් භික්ඛුනි සංඝයා මැදින් එහා පැත්තේ ඉඳලා සම්පූර්ණ ශරීරය අනිත් පැත්තට හරවනවා. හරවනකොට අර භික්ඛුනි සංඝයා දෙපැත්තට වෙනවා පාරේ. පත්කඩේ පාර මැද දිදාලා නිදුකානන් වහන්සේ අවසාන යාමේද ඔබ වහන්සේට නමස්කාර වේවා කියලා හැරිලා ගිහින් පිරිනිවන් පෑවි. භාග්‍යවතුන් වහන්සේ පිටිපස්සෙන් ගියා කියලා සමහර අය කතා කරනවා. පිටිපස්සෙන් වැඩිය කියලා පිටිපස්සෙන් වැඩියේ නැහැ. ප්‍රධාන දොර ළඟට, ගේට්ටුව ළඟට වැඩම කරලා තිනවා. සුළුමවට කරන ගෞරවයක්. බුදුවරුත් ගරු කළා නම් සාමාන්‍ය අන්දබාල පෘථග්ජනෙකුට ඒ ගෞරවයෙන් මගහැරුණොත් කවදාවත් සම්මාදිට්ඨියට එන්න බෑ. ඒ නිසා මම කියන්නේ සම්මාදිට්ඨිය හදාගන්න. මම මේ වචන ටික මම කිව්වේ මාතෘකාව හැටියට මේ දෙමෝපියන්ගේ ගුණ ගැන කියන්න කියපු නිසා. අම්මව මගහැරිච්ච මිනිහෙකුට ආර්ථිකවවත් දියුණු වෙන්න බෑ. දියුණු වුණත් අප්‍රමාණ සිත් වේදනා පසුතැවීම් එක්ක අයියාගේ ජීවිතේ ගත වෙන්නේ. ඉතා පීඩාකාරී ජීවිතයක් විදියට ඒ මනුස්සගේ ඇස් දෙක පියවෙන්නේ. පීඩාකාරී ජීවිතයක් විදියට තමන්ගේ නේත්‍රා සංගල පිය වෙනවා නම් කෝටි ගාණක් බැංකු පොතේ තිබ්බත් මොකටද පින්වත්නි? කඩමල්ලක් ඇඳගෙන හරි කමක් නැහැ. සැහැල්ලු හිතකින් ඇස් දෙක පියවනවා නම් නෙමෙයිද හොඳ? ඒ නිසා මේ ධර්මයේ තුලින් සම්මාදිට්ඨික ශ්‍රාවකෙක් විදියට දෙමව්පිය මඟ හරව ගන්න එපා කියලයි අවසාන යෝජනා කරන්නේ. හැම දිනාටම ජීවිතාව